ආයුබෝවන් ලයිෆ් බයි නිලු channel එකට ඔගලන් වදත් ආදරයෙන් පිළිගන්නවා. දින හතක ධනාත්මක චින්තන අභියෝගයක්. අපි දන්නවා අපේ සිතුවිලි අපිට අවශ්‍ය දේ නිර්මාණය කරලා දෙනවා කියලා. ඉතින් අපේ සිතුවිලි ධනාත්මකයි නම් අපිට අවශ්‍ය දේ බොහොම ඉක්මනට අපිට ළඟා කරගන්න පුළුවන්. නමුත් සමහර වෙලාවට අපේ සිතුවිලි ඍණාත්මකයි කියලා අපිට දැනෙනවා. අපි දන්නේම නැතුව ඒවා ඍණාත්මකයි කියලා අපිට දැනෙනවා. අපි හිතන්නේ නැහැ ඍණාත්මකව. නමුත් ඍණාත්මක සිතුවිලි අපිට එනවා. ඉතින් මම අද ඔයගලන්ට මේ වීඩියෝ එකෙන් කියලා දෙන්නේ කොහොමද ඔයගොල්ලෝ ඔයගලන්ගේ සිතුවිලි ධනාත්මක කරගන්නේ. ඒ වගේම පුංචි පරීක්ෂණයකින් අපි තහවුරු කරගන්නවා මේ සිතුවිලි ධනාත්මක තියාගෙන ඉන්න විදිය. අපි මේක තහවුරු කරගත්තට පස්සේ අපිට පුළුවන් වෙනවා අපේ ජීවිත කාලයම ධනාත්මකව ජීවත් වෙන්න. ඉතින් මම ඔයගලන්ට කියලා දෙන්නම් කොහොමද මේ අපේ සිතුවිලි අපි ධනාත්මක කරගන්නේ කියලා. ඊට කලින් මම නිලූෂා කුමාරී. මම යෝග ටීචර් කෙනෙක්, යෝග තෙරපිස්ට් කෙනෙක්, ඒ වගේම ලෝ ඔෆ් ඇට්‍රැක්ෂන් ප්‍රැක්ටිෂනර් කෙනෙක්. ධනාත්මක චින්තනය, එහෙම නැත්නම් පොසිටිව් තින්කින් කියන එක අපිට නිතරම අහන්න ලැබෙන වචනයක්. අපි අනිත් අයටත් කියනවා ධනාත්මකව හිතන්න කියලා. දැන් කවුරු හරි දුකකින් හරි අප්සෙට් වෙලා හරි ඉන්න වෙලාවක අපි මොකද කරන්නේ? අපි කරට අත දාලා ළඟට අරගෙන කියනවා, "ඇයි ඔයා ඔහොම ඉන්නේ? ඔහොම ඉන්න එපා. ඔහොම ඉන්න එක හොඳ නෑ. චුට්ටක් හොඳ පැත්තට හිතන්න බලන්න. ධනාත්මකව හිතන්න බලන්න." මේ විදිහට අපි කියනවා. අපි විශ්වාස කරනවා මේ ධනාත්මක චින්තනය. අපි විශ්වාස කරනවා අපි ධනාත්මකව හිතන්න ඕනේ කියලා ජීවිතේ. නමුත් අපිට ප්‍රශ්නයක් ආපු වෙලාවට මොකද වෙන්නේ? අපි නොදැනුවත්වම අපිට ඍණාත්මකව හිතෙන්න පටන් ගන්නවා. ඍණාත්මක දේවල්ම හිතට එන්න පටන් ගන්නවා. ලොකු කරදරයක්, ලොකු ප්‍රශ්නයක් ආපු වෙලාවට අපි ධනාත්මකව හිතන්න ඕනේ කියලා දැනගෙන හිටියත් අපේ හිතට ඍණාත්මක දේවල්ම එන්න පටන් ගන්නවා. ඒ වෙලාවට අපි මොකද කියන්නේ? අපි කියනවා, ඕක ඉතින් මගේ විදිය, ඕක තමයි මිනිස්සෙක්ගේ ස්වභාවය, එහෙම තමයි ඉතින් මිනිසුන්ට එකපාර ඔය වගේ දේවල් කරගන්න බෑනේ, ඕක තමයි ඉතින් ස්වභාවය, ওই විදිහට අපි කියනවා. නෙගටිව් තින්කින්, එහෙමත් නැත්නම් ඍණාත්මක චින්තනය කියලා කියන්නේ මොකද්ද? ඔයා මොනවා හරි දේවල් වලට බය වෙනවා නම්, ඒ වගේම දුක් වෙනවා නම්, කාට හරි දොස් කියනවා නම්, ඒ වගේම කාවරි පහත්තට දාලා කතා කරනවා නම්, ඒ වගේ වැඩ කරනවා නම්, ඒ වගේම කාට හරි ඊර්ෂ්‍යා කරනවා, කායික හරි ඔයාව සසඳනවා, ඒ වගේම තරංගකාරීත්වයේ තියෙනවා, ඔයා වැඩ කරන තැන හරි, එහෙම නැත්නම් පාසල් වල ස්කෝලේදී හරි කායික හරි තරංගයේ තියෙනවා, කාට හරි වෛර කරනවා නම්, ඒ වගේම කවුරු හරි කියන දෙයකට ඔයාගේ හිත රිදුනා නම්, මේ හැම දෙයක්ම ඍණාත්මකයි. මේ ඍණාත්මකව හිතනවා කියන එක, ඍණාත්මක සිතුවිලි කියන එක මෙන්න මේ වගේ ලොකු පරාසයකට විහිදිලා යන එකක්. අපි කොහොමද දැනගන්නේ අපේ සිතුවිලි ධනාත්මක සිතුවිලිද, එහෙමත් නැත්නම් ඍණාත්මක ගොඩට වැටෙන සිතුවිලිද කියලා? මතක තියාගන්න, අපේ මනසේ සාමාන්‍ය ස්වභාවයට බාධාවක් ඇති කරනවා නම්, අපේ මනසේ සැහැල්ලු බව නැති කරනවා නම්, ඒ වගේම අපේ මනසට අපහසුතාවයක් ඇති කරනවා නම්, ඒ වගේම ඔයාගේ සිතුවිලි නිසා ඇතිවෙන ඔයාගේ ভাইබ්‍රේෂන්ස් වලින් වෙන කාගේ හරි මනසට බාධාවක්, අපහසුතාවයක්, සහල්ු බව නැතිවීමක් සිද්ධ වෙනවා නම්, මේ ඔක්කොම ඍණාත්මක සිතුවිලි. ඒ ඔක්කොම වැටෙන්නේ ඍණාත්මක ගණයට. උදාහරණයක් විදිහට හිතන්න, කාට හරි තරහ ගිහිල්ලා ඉන්නවා නම්, එයා තරහ ගිහිල්ලා ඒ කියන වචන වලින් වෙන කෙනෙකුගේ හිතට වේදනාවක්, දුකක් ඇති වෙනවා නම් ඒක ඍණාත්මකයි. ඒ වගේම ඔයාගෙන් ඒ පිටවන ভাইබ්‍රේෂන්ස් නිසා ඔයාගේ ළඟ ඉන්න කෙනෙක්ට අපහසුතාවයක් ඇති වෙනවා නම් ඒක ඍණාත්මකයි. අපිට ගොඩක් වෙලාවට දැනෙලා තියෙනව නේද, කවුරු හරි තරහා ගිහිල්ලා ඉන්නකොට එයාගේ ළඟ ඉන්නකොටත් අපිට හරි අපහසුයි, අපිට ඉන්න අමාරුයි, අපි එතනින් ඉක්මනටම අයින් වෙනව නේද? අපි හැමෝම දන්නවා මේ ඍණාත්මකව හිතනවා කියලා කියන්නේ මොකද්ද කියලා. අපි හැමෝටම ඕනේ ධනාත්මකව හිතන්න. අපි කියනවා මට ඕනේ ධනාත්මකව හිතන්න. නමුත් මගේ හිතට ඍණාත්මක දේවල්ම එනවනේ කියලා. මොකක් හරි ප්‍රශ්නයක්, කරදරයක් ආපු වෙලාවට අපි දන්නවා අපි හිතන්න ඕනේ ධනාත්මකව කියලා. නමුත් අපේ හිතට එන්නේම ඍණාත්මක දේවල්. අපි කියනවා මම දන්නවා මම මේ වෙලාවේ මේ විදිහට හිතන්න හොඳ නැහැ කියලා. ඒ වුණාට මගේ හිතට එන්නේම මේවන් කියලා. මොකද්ද මේ සිතුවිලි ඇති වෙන මූලාශ්‍රය? මොකද්ද මේකේ ආරම්භය? කොහොමද මේ සිතුවිලි ඇති වෙන්නේ? මතක තියාගන්න, මේ සිතුවිලි කියලා කියන්නේ මොකද්ද? එනර්ජි එකක්. අපි තමයි අපේ සිතුවිලි නිර්මාණය කරන්නේ. අපි තමයි මේ සිතුවිලි නිර්මාණය කරන්නේ. මේ සිතුවිලි කියන එනර්ජි එක ඇති වෙන මූලාශ්‍රය මොකද්ද? කොහොමද මේ සිතුවිලි ඇති වෙන්නේ? සමහර අය ගොඩාක් ඍණාත්මකයි, සමහර අය ගොඩක් ධනාත්මකයි, සමහර අය ගොඩක් ධනාත්මකයි. ඇයි අපි වෙනස්?
කොහොමද මේ සිතුවිලි කියන මූල ආශ්‍රය ඇති වෙන්නේ අපි බලමු කොහොමද මම හරි සිතුවිලි නිර්මාණය කරන්නේ ඒකට මම දැනගන්න ඕනේ මගේ සිතුවිලි වල මූල ආශ්‍රය මොකද්ද කියලා සිතුවිලි කියලා කියන්නේ ශක්තියක් මේ සිතුවිලි කියන ශක්තියේ මූල ආශ්‍රය අමුද්‍රව්‍ය තමයි තොරතුරු ඒක හරියට අපි අපේ ඇඟට ලබා දෙන කැම ටික වගේ අපි අපේ ඇඟට මේ ලබා දෙන කැම තමයි අපේ සිරුරේ ශක්තිය නිර්මාණය කරන්නේ ඒ වගේම අපේ සිරුරේ ප්‍රතිශක්තිය ඇති කරන්නේ අපිව ලෙඩ රෝග වලින් ආරක්ෂා කරන්නේ ඉතින් මේ විදිහට අපේ සිරුරේ ශක්තිය ඇති කරන ඒ වගේම ප්‍රතිශක්තිය ඇති කරන මේ අමුද්‍රව්‍ය තමයි අපේ ඇඟට ලබා දෙන කැම ටික ඒක නිසා තමයි අපි ලෙඩ වුණ වෙලාවට මුලින්ම අපිට කියන්නේ මොකද්ද අපිට කියන්නේ ඔයා කන්නේ මොනවද කියලා බලන්න. ඔයා කෑවේ මොනවද කියලා බලන්න. ඔයා කන දේ වෙනස් කරන්න. ඒක වෙනස් කරන්න. ඔයාගේ ඩයට් එක වෙනස් කරන්න. මෙන්න මේ විදිහට අපිට උපදෙස් ලැබෙනවා. මොකද ඔයා ගන්න ඩයට් එක තමයි ඔයාගේ සිරුර නිර්මාණය කරන්නේ. එතකොට අපි බලමු මොකද්ද ඔයාගේ මනස නිර්මාණය කරන ආහාරය. මොකද්ද මේ ඉමෝෂනල් ඩයට් එක කියලා. ඒ තමයි තොරතුරු. මේ තොරතුරු විදිහට ඔයාට ඔයා අහන බලන දකින ඒ වගේම කියවන දේවල් ඔයාගේ ඇතුළතට ඇතුළු වෙනවා ඔයාගේ මනසට ඇතුළු වෙනවා මේවා ඔයාගේ මනසේ තැම්පත් වෙනවා කාලයක් ගියාට පස්සේ මේවා ඔයාගේ යටිහිත තුළ තැම්පත් වෙනවා ඊට පස්සේ ඒවා තමයි ඔයාගේ සිතුවිලි වල කොටසක් බවට පත් වෙන්නේ හිතන්න අපි දවස් ගාණක් තිස්සේ හදිසි අනතුරු ගැන අහනවා දකිනවා බලනවා කියවනවා කියලා හිතන්න දරුවෙක් ක්ලාස් ඉවර වෙලා क्लास इवरला पार पानी वाहन हेपेन हेपी मेरेन मेक ओया एक सरिया कहान दिशा कहान दह सरिया कहान इत पास मे वगे देवा अहन दकीन बला लबेन मेक ओयागे अट हित तुलातेन हित अद हवस ओयागे दारू गेदर आवे ना ये फोन बेडकरा ओयाट मुखद हिते ओयाट ओणे वागे दारू आगे यहापत ऐन सा ඔයාට ඕනේ යට යහපතක් වෙන දෙයක් හිතන්න. නමුත් ඔයාගේ හිතට එන්නේ මොකද්ද? එයාගේ ෆෝන් එක වැඩ කරන්නේත් නැහැ. එයා මෙච්චර දවස් කවදාවත් පරක්කු වෙලත් නැහැ. එයාට මොකක් හරි කරදරයක්ද දන්නේ නැහැ. ඇයි දන්නේ මෙයා මෙච්චර පරක්කු? අනේ මගේ දරුවට නම් කරදරයක් වෙන්න එපා. අනේ මගේ දරුවා ආරක්ෂා වෙන්න ඕනේ. අනේ එයාට මොකක්වත් හානියක් නම් වෙන්න එපා. මෙන්න මේ වගේ දේවල් අපේ හිතට එනවා. ඇයි අපිට මේ වගේ දේවල් එන්නේ? මේ වගේ වෙලාවක් නැති දෙයක් ගැන හිත හිතා අයි අපි දුක් වෙන්නේ. ඇයි අපිට හිතන්න බැරි හොඳ පැත්තට? එයාට ක්ලාස් එක ඇරෙන්න පරක්කු වෙන්නේ නැති. එයා තාම ක්ලාස් එකේ වැඩ වෙන්නේ නැති. එයාට කවුරු හරි හම්බ වෙන්නේ නැති. යාළුවෙක් හම්බ වෙන්නේ නැති. එයාගේ ෆෝන් එකේ සයිලන්ස් දාලා තියෙන තැන් එයාගේ ෆෝන් එක ඕෆ් වෙලා ඇති. මේ වගේ අපිට මොකක් හරි හොඳ දෙයක් හිතන්න බැරි ඇයි? ඇයි එහෙම හිතන්නේ නැතු අපි හිතන්නේ අනේ යාට කරදරයක් නම් වෙන්න එපා. අනේ යාට මොකක්වත් අනතුරක් නම් වෙන්න එපා. මේ විදිහට අපි හිතන්නේ අපි අපේ මනස පෝෂණය කරපු විදිය අනුව අපි අපේ මනසට දාපු තොරතුරු අනුව. පාරේ ගොඩාක් ඇක්සිඩන්ට් වෙනවා. අපි කියනවා දැන් හරියට පාරේ ඇක්සිඩන්ට් වෙලා මිනිස්සු මැරෙනවා. මේ විදිහට අපි කියනකොට බලනකොට දකිනකොට මේවා අපේ මනසේ ගිහිලා තැම්පත් වෙනවා. මේවා තමයි හේතු වෙන්නේ අපේ සිතුවිලි නිර්මාණය කරන්න. මේ නිසා අපි හොඳට පරිස්සම් වෙන්න ඕනේ අපි අහන බලන දකින කියවන දේවල් ගැන. මොකද ඒවා ගිහිල්ලා අපේ යටිහිතේ තැම්පත් වෙනවා. අපේ යටිහිතේ තැම්පත් වෙලා ඒවා අපේ සිතුවිලි නිර්මාණය කරන්න හේතු වෙනවා. අපි චිත්‍රපටයක් බැලුවත්, TV එකේ නාට්‍යයක් බැලුවත්, පොතක් කියෙව්වත්, සින්දුවක් ඇහුවත්, අපි සමහර වෙලාවට වාහනවල එහෙම යන වෙලාවට මොකද කරන්නේ? අපි නිකන් ඉන්නේ කනේ. ඔන්න ඔය සින්දුවක් අහමු කියලා සින්දුවක් අහනවා. මේ සින්දු වල තියෙන හැම වචනයක්ම හැම ශබ්දයක්ම ඒ වගේම හැම හැඟීමක්ම ඔයාගේ හිතේ පැටිගත වෙනවා. ඒව තමයි ඔයාගේ සිතුවිලි නිර්මාණය කරන්න හේතු වෙන්නේ. ඒ වගේම බොහොම ඉක්මනටම ඒව ඔයාගේ වචන බවටත් පත් වෙනවා. හිතන්න ඔයා දුකකින් ඉන්න වෙලාවකට මොකක් හරි අප්සෙට් වෙලා ඉන්න වෙලාවකට හිතන්න කවුරු හරි වාව දාලා ගිය වෙලාවට අතහැරලා ගිය වෙලාවට අපි තුම පෙම්වතා පෙම්වතිය වෙන්න පුළුවන් එහෙම නැත්නම් කවුරු හරි ජීවිතය අතහැරලා ගිය වෙලාවක් වෙන්න පුළුවන් ඔයාගෙන් ඔයාගෙන් අයින් වෙලාම ගිය වෙලාවක් වෙන්න පුළුවන් මේ වෙලාවට ඔයා වැඩිපුරම අහන්න කැමති මොන සින්දුද දුක සින්දු ඇයි දුක සින්දු අහන්නේ මොකද ඔයා ඒ වෙලාවට ඉන්නේ බොහොම පහළ ভাইබ්‍රේෂන් එකක බොහොම පහළ ෆ්‍රීකවෙන්සි එකක ඔයා බොහොම පහළ සංඛ්‍යාතයක ඉන්නේ මේ නිසා ඔයා කැමති නෑ අර හොඳ සින්දු පොසිටිව් සින්දු අහන්න ධනාත්මකව කියන සින්දු අහන්න ඔයා ඒ වගේ වෙලාවට ඒ වගේ සින්දුවක් දැම්මම මොකද කියන්නේ අනේ ඔන්න ඔක වහලා දාන්න
ඔය මොකද්ද ඔය දාලා තියෙන ඔක වහලා දාන්න ඕෆ් කරන්න කියලා කියනවා නේද ඇයි ඒ ඔයා ඉන්න ෆ්‍රීකවෙන්සි එකට ඔයා ඒ වෙලාවේ ඉන්න ලෝ ෆ්‍රීකවෙන්සි එකට පහළ ভাইබ්‍රේෂන් එකට ඒක ගැළපෙන්නේ නැති නිසා ඒ සින්දු ගැළපෙන්නේ නැති නිසා ඔයා ඒ වෙලාවේ ඒ ඉන්න ෆ්‍රීකවෙන්සි එකට ගැළපෙන්නේ दुख सिंधु के मुखद दुख सिंधु के बहुम पहाल फ्रीक्वेंसी पहाल संख्या सिंधु थिंक एक तम वाट एवट गेलपिंड एक तम ओयावट दुख सिंधु हाँ एवट ओयागे मे अतुलता पहाल संख्या मे एलियन पहाल संख्या गेलपेन एक मैचुला अभी अतुलट लबागण देवा उरागण देवा विनास्कर अभी पुलवांग अभी हितन विद्य विनास्कर अभी मेक सत्याकर् बल ඔයා උදේට නැගිට ගමන් ෆෝන් එක අතට අරගෙන මේ ලෝකයේ සිද්ධ වෙන දේවල් අහන්න බලන්න යන්න එපා. මොකද ඒක ඒ වෙලාවට අවශ්‍ය දෙයක් නෙමෙයි. මේ ලෝකයේ එක එක තැන්වල ඍණාත්මක දේවල් ගොඩාක් සිදු වෙමින් පවතිනවා. ඉතින් මාධ්‍යෙන් මොකද කරන්නේ? මාධ්‍යෙන් මේ ලෝකයේ සිද්ධ වෙන හැම දෙයක්ම අපිට අපේ ඉදිරියට ගෙනල්ලා අපිට පේන්න අහන්න සලස්වනවා. හැබැයි මේ ලෝකයේ සිද්ධ වෙන හැම හොඳ දෙයක්ම අපිට මාධ්‍යෙන් ගෙනල්ලා පෙන්වන්නේ නැහැ. ගෙනල්ලා අහන්න සලස්වන්නේ නැහැ. උදාහරණයක් විදිහට හිතන්න ඔයා ඉන්න පළාතේ ලක්ෂ ගාණක් මිනිස්සු ඊයේ රෑ බොහොම ආරක්ෂාකාරීව සාමකාමීව සතුටෙන් නිදාගත්ත කියලා. මාධ්‍ය මේක අපිට ප්‍රවෘත්තියක් විදිහට ගෙනල්ලා ඉදිරිපත් කරන්නේ නැහැ. මාධ්‍යෙන් අපිට මොකද්ද ප්‍රවෘත්තියක් විදිහට දෙන්නේ? ඔයා ඉන්න පළාතේ ඊයේ රෑ ගෙදරකට හොරු පැනලා ඒ ගේ හොරු කැඩුවා කියලා. මේක තමයි අපිට ප්‍රවෘත්තියක් විදියට එන්නේ. අපි මේක එක සැරයක් අහනවා. දෙසරයක් අහනවා. මේක අපේ සිතුවිලි බවට පත් වෙනවා. ඊට පස්සේ මොකද වෙන්නේ? මේක අපේ වචන බවට බොහොම ඉක්මනටම පත් වෙනවා. අපි ගෙදරින් කොහේ හරි එළියට යන්න ගිය වෙලාවට අපි කියනවා දොර හොඳට ලොක් කරන්න. මේ පළාතේ ගොඩක් හොරු ඉන්නවා. ඒ නිසා ගෙවල් වලට හොරු පනින්න පුළුවන්. ඒ නිසා මතක ඇතුව දොර ලොක් කරන්න. මේක ඔයාගේ වචන බවට පත් වෙනවා. මේ විදිහට ඉතාමත් ඉක්මනින් අපි අපේ මනස තුල බය සැකය කියන බීජ වපුරනවා. මේක වෙන්නේ අපි ගොඩාක් මේ දේවල් අහලා බලලා දැකලා. සෝෂල් මීඩියා වලින් අපිට ගොඩාක් දේවල් ගෙනල්ලා පෙන්වනවා. ඒ වගේම ෆිල්ම් වලින් චිත්‍රපට වලින් අපිට ගොඩාක් දේවල් ගෙනල්ලා පෙන්වනවා. ඒ වගේම ටීවී එකේ නාට්‍ය වලින් අපිට ගොඩාක් දේවල් පෙන්වනවා. ඒ වගේම සින්දු වලින් අපිට ගොඩාක් දේවල් කියනවා. මේ මොන දෙයින් මේ තොරතුරු ආවත් අපි තමයි තීරණය කරන්න ඕනේ මේ වයින් මොනවද අපි අපේ මනසට ඇතුළු කරගන්නේ කියලා. උදේට නැගිට ගමම්ම ෆෝන් එක අරගෙන මේ ලෝකයේ සිද්ධ වෙන දේවල් මොනවද කියලා බලන්න යන්න එපා. ඒ වයින් ඔයාගේ මනස පුරව ගන්න යන්න එපා. ඒ වගේම ඊයේ රෑ මගේ යාළුවා මොනවද සෝෂල් මීඩියා වලට පෝස්ට් කරේ කියලා ඒවා බලන්න යන්න එපා. ඒ වයින් ඔයාගේ ඔළුව පුරව ගන්න යන්න එපා. ඒ වෙනුවට ඔයාට පුළුවන් धनात्मक देवाल उदेट अहन ये धनात्मक देवाल वाट बल धनात्मक देवाल वाट किट पुलवांग अफर्मेशन पॉजिटिव अफर्मेशन धनात्मक अफर्मेशन अभी मे चैनल के मम ए वीडियो दाँड गील बल पुलवांग उगलांट पुलवांग तानियम अफर्मेशन अदागण तमंट मेन मे धनात्मक अफर्मेशन वाट उदेट किया पुलवांग कटिंग एक वाट अहेनव एक अहन पुलवांग ये वगे मोवाट पुलवांग पड़ी භාවනාවක් මෙඩිටේෂන් එකක් කරන්න. ඒ වගේම ධනාත්මකව තියෙන දේවල් අහන්න බලන්න පුළුවන්. මේ විදිහට උදේ පාන්දර ඔයා හරි පෝෂණීය ආහාර ඔයාගේ මනසට ලබා දෙනකොට ඔයා හිතන විදිය වෙනස් වෙන්න පටන් ගන්නවා. ඔයාට අර කලින් ඍණාත්මක දේවල් ඔයා දන්නේත් නැතුවම ඔයාගේ මනසට එනවා වගේ ධනාත්මක සිතුවිලි ඔයා හිතන්නේවත් නැතුව ඔයාගේ මනසට එන්න පටන් ගන්නවා. මොනවා හරි සිද්ධියක් ඇති වෙච්ච වෙලාවකට මොනවා හරි කරදරයක් වුණත් මොනවා හරි ප්‍රශ්නයක් වුණත් මේ හැම වෙලාවකම ඔයාට පුළුවන් වෙනවා ධනාත්මකව හිතන්න. ඔයාගේ සිතුවිලි ඉබේටම ධනාත්මක වෙන්න පටන් ගන්නවා. මේක වෙන්න නම් ඔයා හැම වෙලාවෙම ඔයාගේ හිතට පිරිසිදු තොරතුරු බොහොම පෝෂණීය තොරතුරු ඇතුළත් කරන්න ඕනේ. මේ නිසා අපි එක සතියක් අරගෙන මෙන්න මේ පරීක්ෂණය කරමු. මේ සතියේ ඔයා අහන්නේ බලන්නේ දකින්නේ ඒ වගේම කියවන්නේ මේ හැම දෙයක්ම ඔයා වෙන්න බලාපොරොත්තු වෙන්නේ කවුද? අන්න ඒ දෙයට අදාළ දේවල් විතරයි. හිතන්න ඔයා කවවත් විවේචනය කරන්න කැමති නැත්නම් ඔයා කවව හරි විවේචනය කරන දේවල් බලන්න යන්න එපා. ඒ වගේම අපිට විහිළුවක් හරි එහෙම නැත්නම් hina යන දෙයක් හරි අපි බලනවා නම් ඒක කාට හරි නින්දාවක් කරන දෙයක් නම් කාට හරි හිංසාවක් කරන දෙයක් නම් කාට හරි කරදරයක් කරන දෙයක් නම් කාවරි පහතට දාලා
දාන දෙයක් නම් ඒ වගේ දේවල් ඔයා බලන්න යන්න එපා මොකද අපි විහිළුවක් හරි හිනායන දෙයක් හරි බලනවා සතුටු වෙන්න කියලා හිතලා අපිට අපි නිකන් ඉන්නේ කමක් නැහැ නේ මේ වගේ දෙයක් බලුවට මුකුත් හානියක් වෙන්නේ නැහැ නේ කියලා හිතලා හැබැයි ඔය වගේ විහිළු ඔය වගේ නිඳා අපහාස කරදර කරන විහිළු අපි බලනකොට අපි දන්නේම නැතුව අපේ සිතුවිලි ඒ වගේ වෙන්න පටන් ගන්නවා ටික දවසක් ගියාට පස්සේ අපේ වචනත් ඒ වගේ වෙන්න පටන් ගන්නවා මේ නිසා ඔගොල්ලෝ මෙන්න මේ වගේ දේවල් වලින් අයින් වෙන්න මේ නිසා අපි මේ සතිය නම් කරමු ඉමෝෂනල් ඩීටොක්ස් වීක් එක කියලා මේ සතියේ අපි අපේ මනස පිරිසිදු කරනවා අපි අපිවම පිරිසිදු කරනවා අපේ මනස පිරිසිදු වෙනවා කියලා කියන්නේ අපි පිරිසිදු වෙනවා කියලා කියන එක. ඉතින් මේ අපේ මනස පිරිසිදු වුණාට පස්සේ අපි පරිභෝජනය කරන්නේ අපේ මනසට ඇතුළු කරන්නේ ධනාත්මක දේවල් විතරයි. පෝෂණීය දේවල් විතරයි. පිරිසිදු දේවල් විතරයි. මෙහෙම කරනකොට අපි බලෙන් ධනාත්මකව හිතන්න ඕනේ නැහැ. අපි ඉබේටම ධනාත්මකව හිතන්න පටන් ගන්නවා. ඒක අපේ ස්වභාවය බවට පත් වෙනවා. අපි මේ වීක් එකෙන් පස්සේ දිගටම ධනාත්මක අය බවට පත් වෙනවා. ඒ නිසා මේක try කරන්න. මම හිතනවා මේ channel එකේ ඉන්න හැම කෙනෙක්ම මේක try කරයි කියලා. මේක කරලා බලයි කියලා. මම විශ්වාස කරනවා ඔයගොල්ලන්ව. මොකද අපි මේ channel එකක් විදිහට එකතු වෙලා ඉන්නේ අපේ ජීවිතේ ඉස්සරහට ගෙනියන්නේ. ඉතින් අපි මේ ගන්න පියවර අපි ගත්තේ නැත්නම් අපේ ජීවිතේ ඉස්සරහට යන්නේ නැහැ. අපි නිකන් තොරතුරු ටිකක් ගන්න විතරක් එකතු වෙච්ච අය නෙමෙයි. අපි මේක ක්‍රියාත්මක වෙන්න එකතු වෙච්ච අය. ඒ නිසා මම විශ්වාස කරනවා මගේ හදවතින්ම ඕගොල්ලෝ මේ ක්‍රියාමාර්ගය ගනි කියලා. මේ වීක් එක තුල අපි හැමෝම එකට එකතු වෙලා මේ දේ කරමු. මේ දේ කරලා බලමු කොහොමද අපි ධනාත්මකව වෙනස් වෙන්නේ කියලා. ඊට පස්සේ පුළුවන් අපිට ඒ සතියේ ඉඳලා අපේ මුළු ජීවිත කාලයම ධනාත්මකව ගෙවන්න. එතකොට අපිට අවශ්‍ය හැම දෙයක්ම අපිට ආකර්ෂණය කරගන්න ඉතාමත්ම පහසුවෙන් පුළුවන් වෙනවා. එහෙමනම් ඔබලන්ට පුළුවන් ඔගොල්ලෝ මේ පියවර ගන්නවා කියලා පොරොන්දු වෙලා විශ්වයට කමෙන්ට් කරන්න. ඒ වගේම සතියක් ගිහිල්ලා ඔගොල්ලෝ මේ පියවර ටික අරගෙන ඊට පස්සේ ඔගොල්ලෝ ලබා ගන්න අත්දැකීම් මතක ඇතුව ඇවිල්ලා කමෙන්ට් කරන්න. මොකද ඒක ගොඩක් වැදගත් වෙනවා තව කෙනෙකුට එයාගේ ජීවිතය වෙනස් කරගන්න. ඒ වගේම ඔගොල්ලන්ට හිතෙනවා නම් මේ වීඩියෝ එක ගොඩක් වටිනවා කියලා තවත් කෙනෙකුගේ ජීවිතයට ආලෝකයක් වෙන්න ඔගලන්ට පුළුවන් මේක ලයික් කරලා ෂෙයා කරන්න. අද අලුතෙන් channel එකට එකතු වෙච්ච කවුරු හරි ඉන්නවනම් ඔයගලන්ට පුළුවන් මේ ලස්සන family එකට subscribe කරලා එකතු වෙන්න. එහෙමනම් බොහොම ස්තුතියි මගෙත් එක්ක සම්බන්ධ වුණාට අපි ආපහු මේ වගේ video එකකින් හම්බ වෙමු.